आई बोवान खालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत रात्रि पुआत विकास समगीन मम अंजना करुणारत्न प्रथम नवधाने पुआत सिरस्थलवेता लबन वसरेत वाहन आनयने तहनम राज्य सेवकीन बंदवागान्नित नहे मुदल एमती बैसिल कियाई तृतीक अध्यापन क्रमय तुल वेनस्वीम रसक अवश्यई जनपति अवधारणे कराई दियर पोहरत पुपुराई गैस पिलिबंद कारक सभा वार्ताव पार्लिमेंतुवट अदत गैस आश्रित पिपिरीम परण लिट्रो मुद्राव मतम अलुत मुद्राव गैस पिलिबंदव नागानंद कोडितुअक्कु अभियाचनाधिकरणयट रेट पेत्सम सलका बैलीम हेट एक रटक एक नीतिया कार्यसाधक बलका सभापति तनतुरट विपक्षे विरोधय ओमिक्रोन आसादित कांतावगे आश्रित वार्ताव इदिरी दिन देखेदी अद मेहमनम उत्सव समय बडुमिल कोहोम वेद दन देशीय पुआत लबन वसर संधा वाहन आनयने नोकिरीमटात राज्य सेवेट किसिनु पदवा गनीमक सिदु करन्ने नैति बवत मुदल अमात्य बेसिल राजपक्ष महता पावसनवा පිටරටින් එන කිරිපිටි ටික දාත කරන්න පුළුවන් නම් ඒක අපිට ලොකුම උදව්වක්. මේ විදේශ මුදල් හිඟයට අපි රජයක් ඇටියට අනිවාර්යයෙන්ම මුහුණ දෙනවා. ලබන වර්ෂයේ ඉතාම අමාරු උනත් මාස කිහිපය අපි කොහොමාරි මේ රටේ ජනතාවට ආහාර හිඟයකින් තොරව සාගතයක් කියන වචනයක්වත් අසලටවත් දෙන්නේ නැතුව පැහැදිලිවම අපි සූදානම් රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය ලකින්. ඒ අතර මම දන්නවා හැම සාකච්ඡාවකදීම ජනාධිපතිතුමා ඉදිරියට කියත් ඉල්ලන්නේ වාහනයි කාර්ය මණ්ඩලය. ඒකත් අපි අනිවාර්යයෙන්ම අපිට සීමා කරන්න වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ කිසිම ආකාරයකට අලුත් වාහනයක්වත් අලුත් කාර්ය මණ්ඩල අනුමත කිරීමක්වත් කෙරෙන්නේ නැහැ. ඒක නිසා අලුතෙන් කාර්ය මණ්ඩල ඉල්ලන්න එපා. මේක හංගන්න දෙයක් නැහැ. අපි කියන්නේ මේ අවුරුද්ද අපිට මේ ඉන්න කාර්ය මණ්ඩලෙන් පිරිමා ගන්න වෙනවා. ආදේශීය ලේක කාර්යාලයේ ඉන්න සේවකයෝ උතුමාලා ගිහිල්ලා බලන්න ඉඳ ගන්න පුටු නැති තත්ත්වයක් තියෙන්නේ. එහෙම ඒකේ තවත් කාර්ය මණ්ඩලය වැඩි කරයි කියලා ම කාර්යක්ෂමතාවයක් ලැබෙන්නේ නැහැ. මේ එළමෙන්නේ උත්සව සමයයි. අද වන විට අහස උසට ගොස් ඇති බහණ්ඩ මිල දෙසැම්බර් වන විට කොහේ නතර වේද කියලා හිතා ගන්න බැරි බවයි පාරිභෝගිකයින් පවසන්නේ. හිතෝ හිතෝ මිල ගණන් වලට අද බහණ්ඩ අලෙවිවනවා. අවසානයේ පාරිභෝගිකයාට යන එන මන් නැති වෙලා බිත්තරයක මිල රුපියල් 27ක් දක්වා ඉහළ ගොස් අවසන්. කොරෝනාත් එක්ක ආරම්භ වූ ආර්ථික අර්බුදය අද ඔඩුදුවල අවසන්. ඩොලර් හිඟය නිසා ආනයනික බාණ්ඩ හිඟයක් සේම මිල ගණන් නැත්තේ අධික අගයන්වලයි. රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය හිඟය නිසා එළවලු මිලත් පාලනයකින් තොරව ඉහළ ගියා. අද වන විට බාණ්ඩ මිල දරා ගන්න බැරි බව ජනතාව කියනවා. හෙට අයවැය සම්මත කර ගැනීමට නියමිතයි. නමුත් මේ අයවැයෙන් පාරිභෝගිකයන්ට දැනෙන දෙයක් ලැබුණේ නැති බව ඉහළ යන බාණ්ඩ මිලෙන් පෙනෙනවා. විශේෂයෙන් මේ එළඹෙන්නේ උත්සව සමයයි. කොවිඩ් වසංගතය නිසා යම් යම් සීමා තිබුණත් ජනතාව තුන් වේලෙන් දෙවේලක් හෝ බඩකට පිරෙන්න ආහාර ගත යුතුයි. අද මිල ගණන් එක්ක හෙට කනවා තියා හිතා ගන්නවත් බැරි බවයි ජනතාව පවසන්නේ. ඉස්සරහට උත්සව අවස්ථා සමය එනවා. බඩුවක් ගිහිල්ලා ගන්න බෑ. ඉතින් විතරක් ගත්තහම රුපියල් 28ක් 30ක් වෙනවා. මචිකන් කිලෝ එකක් ගත්තහම රුපියල් 1000ක් 900ක්. හාල් ටික ගණන්, පොල් ටික ගණන් හැමදේම ගණන්නේ. වෙනවා. ඉතින් අමාරු ජීවත් වෙන්න. ඉතිහාසයේ කවදාවත් මේ විදිහට බඩු පිළිහෙල ගිහිල්ලා නැහැ. ජනතාවට වෙන්න ඕන දෙයක් නැහැ. ජනතාව වැටෙන්න ඕන කබලෙන් හොඳටම ලිපට වැටලා තියෙන්නේ. මොකද්ද මේකේ තේරුම කියන්නකෝ. ඉදිරියදා හම්බ කරගන්න කුලිය වැඩක් කරගන්න මිනිස්සු කොහොමද දවස් තුන් වෙන සකසගන්නේ කොහොමද කියන්නකෝ. සුපිරි ධනවතෙකු කර කන්න පුළුවා. සාමාන්‍ය මිනිස්සුකට පුළුවන්ද මේ කුකුල් මස් කිලෝ එකක් අරගෙන කන්න දුගන්නේ 500ක්. මාළු වල ගණන් බලන්නකෝ. මේකටද මේ මිනිස්සු ඡන්ද දීලා මේ ආණ්ඩුව පත් කරගත්තේ. කන්න නෙමෙයි ලෙව කන්න වෙලා තින්නේ. දැන් සැපද කියලා හන්ද වෙන්නේ. නෑ බිත්තරයක් ගන්න ගියෝ රුපියල් 30යි. කුකුල් මස් කෑල්ලක් ගන්න ගියොත් එහෙම 900ක් විතර වගේ නේ. අර කඩේට යමිල වෙනයි මේ කඩේ මිල මිල දැන් රජයක් නැති ගානට බඩු මිල වැඩි කරලා තියෙනවා. කිසිම දෙයකින් සහනයක් නෑ. කඩේ එළවලුටයක් ගන්න ගියත් එළවලුත් පට්ට ගණන් 250ක් ගත්ත රුපියල් 150ක් විතර නෑ. එළවලු කිලෝ එකක් රුපියල් 400යි 500යි. ආල් රුපියල් 150යි 200යි. බිත්තර රුපියල් 30ටත් යනවා 25ටත් යනවා 28ටත් යනවා. රජේ බලන්නේ නැහැ නේද මේ ගැන. මෙහෙම ගියොත් ඉතින් මිනිස්සු මැරෙන එක තමයි වෙන්නේ. අලි දැන් රුපියල් 1000ක් කරන් ගියොත් 1500ක් ඕනේ ඒ බඩු ටික ගන්න.
එල්ලෝල්ලු නම් ඉතින් අස්ප ගණන් තමයි. ඉතින් ගන්න බෑ මේ දැනුත් එල්ලෝල්ලු ගෙනියන් තමයි යන්නේ. දැන් නම් පාලකයින්ට අපි තමයි අහන්න ඕන සැපද කියලා. ගෑස් වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව දැන් අධිකරණය දක්වා ගිහින් අවසන්. ඩීසල් ප්‍රමිතියට නැති ගෑස් පිළිබඳ රීට් පෙත්සම හෙට දින කැඳවීමට අභියාචනා අධිකරණය අද නියම කළා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතායි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ. මේ අතර ගෑස් පිළිබඳ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. අදත් ගෑස් සිලින්ඩර් පුපුරා යාම් වාර්තා වුණා. අලුත් මුද්‍රාව සහිත ප්ලාස්ටික් ඉටි කොලයට යටින් පරණ මුද්‍රාව තිබුණ සිලින්ඩරයක් භගවන්තලාවෙන් හමු වී තිබෙනවා. දැන් ගෑස් පිළිබඳ කතාව. අපේ රටේ ඉතිහාසයේ කවමදාවත් මේ ආකාරයට ගෑස් පිපිරීම් වාර්තා වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරු පවා ගෑස් සිලින්ඩරයට බය වුණා. ලීටර පමණක් නෙවෙයි ලාෆ් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. ගෑස් සමාගම් සෑම විටම උත්සාහ කළේ බාල ගෑස් බට රෙගියුලේටර් සහ ලිප් ආශ්‍රිත පිපිරීම් සිදුවන බව පෙන්වීමටයි. නමුත් රාජමාත්‍ය ලසන්ත අලගියවන මහතා ඇතුළු බොහෝ දෙනෙකු ගෑස් සංයුතයේ වෙනසක් සිදු වී ඇති බව අවස්ථා කිහිපයකදීම පිළිගත්තා. විශේෂයෙන් ප්‍රොපෙන් සහ බියුටෙන් අනුපාත වෙනස් කිරීම නිසා පීඩන වෙනසක් සිදුවන බව බොහෝ මාධ්‍යන් නිතර පෙන්වා දුන්නා. එසේම ගෑස් කාන්දු වීමකදී ගඳ සුවඳ හඳුනාගත හැකි මර් කැප්ටන් අනිවාර්යෙන්ම අඩංගු කළ යුතු බවට පාරිභෝගික අධිකාරියද ගෑස් සමාගම් වලට නියම කළා. අවසානයේ පරණ ගෑස් සිලින්ඩර් වෙනුවට අලුත් ගෑස් නියමිත සංයෝගයෙන් යුක්තව වෙළඳපළට නිකුත් කරන ලෙසයි පාරිභෝගික අධිකාරිය සමාගම් දෙකටම නියෝග කළේ. එහිදී ගෑස් සිලින්ඩරය භාවිතා කිරීමට පෙර ඉවත් කළ යුතු ප්ලාස්ටික් ඉටිකොලිය සහිත මුද්‍රාව අලුත් වර්ණ යටතේ නිකුත් කිරීමට නියෝග කෙරුණා. ලාෆ් සහ ලිට්‍රෝ යන සමාගම් දෙකම අලුත් වර්ණ සහිත මුද්‍රාවෙන් ගෑස් සිලින්ඩර් නිකුත් කර තිබෙනවා. නමුත් භගවන්තලාවේ ලිට්‍රෝ සිලින්ඩරයක අලුත් මුද්‍රාව ඉවත් කළ විට පරණ මුද්‍රාව තිබුණු බවයි වාර්තා වන්නේ. ඒ කියන්නේ පරණ සංයුතිය සහිත සිලින්ඩරයම අලුත් වර්ණ ලේබල් එකක් යටතේ නිකුත් කරන්න පටන් අරගෙනද. අපි ගෑස් සිලින්ඩරයක් ගෙනාවා. ගෑස් සිලින්ඩරේ රතු පාට කොලේ ගලවලා බලනකොට ඇතුලේ නිල් පාට ලේබලෙත් තියෙනවා. අදත් ගෑස් සිලින්ඩර් කිහිපයක් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. ඒ දැරණිය ගලින් අනුරාධපුරයෙන් නොච්චාගමින් සහ ඇල්පිටියනුයි. මේ අතර මුද්‍රාව ඉවත් කර තිබුණොත් සිලින්ඩරය යාලි බාරගන්නේ නැති බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා. ලේබල් එක කඩලා තිබුණොත් බාරගන්නේ කඩලා තිබ්බොත් විතරයි බාරගන්නේ. සීල් එක හොඳට තියෙන්න ඕන. ලේබල් එක කැඩුවොත් අපෝ මධ්‍යස්ථානට ගන්න. කෙසේ නමුත් මේ පිපිරීම් වලට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයට ගියා. එහිදී ඔහු ඉල්ලා සිටින්නේ ප්‍රමිතියෙන් තොර සිලින්ඩර් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ පරීක්ෂණයක් සිදු කරන්න පොලිස්පතිවරයාට නියෝග කරන ලෙසයි. එසේම පාරිභෝගික සේවා අධිකාරිය සභාපති, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් යන අයට එරෙහිවද අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක කළ යුතු බව පෙත්සමින් පෙන්වා දී තිබෙනවා. මෙම රීට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා. මේ අතර අද පෙරවරුවේ සියත උදෑසන වැඩසටහනට එක් වූ රාජමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා මෙසේ පැවසුවා. මේ සිද්ධිය ඇතිවීමට ප්‍රධානතම වශයෙන් බලපාලා තිබෙන්නේ මේ ගෑස්වල ප්‍රොෆෙන් බියුටෙන් සංයුතිය වෙනස් කිරීම නිසා කියන එකයි මගේ පෞද්ගලික නිගමනය බවට පත් වෙලා තිබෙන්නේ. ඉදිරියේදී යම් පාර්ශ්වයක් විද්වතුන් පරීක්ෂණයක් කරලා විධිමත්ව ඒ පරීක්ෂණයෙන් තහවුරු කළොත් මෙන්න මේක නෙමෙයි ප්‍රශ්නේ, මෙන්න මේකයි කියන එක ඒකට පිළිගැනීමට යටත්වයි මම මේ නිගමනය කියන්නේ. වෙළඳපොළ නිකුත් කරන ඒ දැන් ගෑස්වල විශේෂයෙන්ම සංයුතිය ඒ නියමිත සීමාවෙ තිබෙනවා. ඒ වගේම මර් කැප්ටන් කියන ඒ රසායනික ද්‍රව්‍ය ඇතුළත් කරලා තිබෙනවා. ගෑස් සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කල කමිටුවේ කාර්යක සභා වාර්තාව අද රාජමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද ගෘහස්ත ගෑස් සිලින්ඩර් භාවිතයේදී වර්තමානයේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා 2021 දෙසැම්බර් 1 වෙනි දින විශේෂ රැස්වීම සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි. ගෑස් සිලින්ඩර් ආශෘත පිපිරීම යළි සිදුවිය හැකිද නැද්ද යන්න ගැන හරියටම කියන්න තමා විද්‍යාඥයෙකු නොවන බව අමාත්‍ය සීබී රත්නායක මහතා අද මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළා. වෙළඳ අමාත්‍යවරයා මම වගකීමෙන් කියන නිසා මමත් කියනවා. නෑ එමෙතුමා පිට ගන්නෑ. නෑ මම විද්‍යාඥයෙක් නෙවෙයි මේ පිළිබඳව. නමුත් පාරිභෝගික ඇමතුමාම ඊයේ කිව්ව පාර්ලිමේන්තුවේදී නරකම සංවිතයේ තියෙන ගෑස් සිලින්ඩරේ ලංකාවේ ප්‍රමිති ආයතනයට අනුව ප්‍රමිතිය පාස් වෙන ගෑස් සිලින්ඩර් බවට පත් වෙලා තියෙනවා කියලා. මේස අපේ රටේ ප්‍රමිති ආයතනය ගැන මෙතුමා කිව්වා වගේම ගැටලුවක් තියෙනවා. ඒ නීති ටික වෙනස් කරගන්න ඕනේ. ප්‍රමිතිය හරියට හදා ගන්න ඕනේ. ඉතින්දී ඇමතුමා කිව්ව ප්‍රකාශත් එක්ක අපි මේක හදා ගන්න ඕන තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. මම හිතන්නේ අපි ඒක පොදු ජන පෙරමුණ විදිහටවත් නැතුව මේ අපේ ආණ්ඩුව විදිහටවත් නෙවෙයි මේ රටේ ජනතාව වෙනුවෙන් වගකිය යුතු පුරවැසියන් විදිහට අපි මේ ප්‍රමිතිය හදා ගන්න වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ ඉතින් ඉක්මනින්. මේ අතර සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් සමාගමට අද ගියා. තවමත් මේ ගෑස් සිලින්ඩර හා සිදුවෙන අනතුරු තවම අවම මට්ටමට පැමිණිලා නැහැ. ඒ හින්දා දැන් අපිට තිබෙන්නේ දැන් මේ අලුත් ගෑස් ටැංකි ඒ නියමයන් යනුව වෙළඳපොළට යනවා නම් ඒක ඒ සහතිකය අද පාරිභෝගික අධිකාරියේ ජනතාවට ලබා දීලා තිබෙනවා නම් ඒක පිළිබඳ ගැටුවක් නැහැ. දැන් ගැටලුව තියෙන්නේ මේ වෙනකම් මේ සිද්ධ වෙච්ච අනතුරු හා සම්බන්ධව ආණ්ඩුව ගන්නා වූ ක්‍රියාමාර්ග ගැන ආණ්ඩුව යම්කිසි ආකාරයේ නිවේදනයක් දිය යුතුයි. මේ තියෙන ගෑස් වල තත්ත්වය බාල කරපු ඒ බාල කිරීම නිසාම මේ ඇති වෙච්ච අනතුරත් එක්ක මේ ඉන්න ක්‍රියා කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර යුතුයි. අපි මෙතන දැක්කේ මේ ගෑස් ටික පුරෝණාකාරය සහ ඒවා අවසාන වෙනකම් කරලා පටවනාකාරය තමයි අපි දැක්කේ. අපි දැක්කේ නෑ මේ ගෑස් මෙතන බුදවති මේකේ සංවිතිය ගැන අපිට මෙතන වටහා ගන්න බෑ. මෙතන කියපු ප්‍රකාශ අනුව මෙතන කිව්වේ සමහර දේවල් වෙනස් වෙලා නැහැ කියලා. හැබැයි සංවිතිය ගැන වෙනසක් තිබෙන නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වුණා කියලා තමයි අපි දකින්නේ. අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. අද දිනේ මේ වෙනකොටත් ඊයේ දිනේ 30ක් විතර මේ සිද්ධීන් ඇති වෙලා තියෙනවා. ඒතල අපි කියන්නේ රජයට මේ සිද්ධීන් ඇති වුණු ඒ ස්ථානවලට විශාල හානි සිදු වෙලා තියෙනවා. ඒ වගේම තුවාල සිදු වෙලා තියෙනවා. එතකොට මේවට වන්දි ගෙවන වැඩපිළිවෙල ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේකට කවුද මේකේ වගකීම බාර ගන්න? ලිට්‍රෝ ගෑස් වලින් වෙච්ච හානිය සම්බන්ධයෙන් ජනතාවට වන්දි ගෙවන එක සහ මේකේ වගකීම බාර අරගෙන ඒ ආයතන දනුවන් දෙන්න කියන එක තමයි අපි පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි පැහැදිලිවම කියන්නේ. හෙට දිනේ ඊළඟ නැව එනවා. ඒ අනුව ඒ නිලධාරීන් ගිහිලා නියැදි ලබාගෙන කණිත නීතිගත සංස්ථාවෙන් ඒ පරීක්ෂණයට ලක් කරලා පස්සේ තමයි විශේෂයෙන්ම ගෑස් නැවත බාන්න අවසර ලබා දෙන්නේ. විශේෂ අනුව හෙට එන නැවේ ඒ මර් කැප්ටන් කියන ඒකක 14කුත් ඒ වගේම 70/30 සීමාවේ සංවිතිය තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ ගෑස් බාන්න අනිවාර්යයෙන්ම අවසර ලබා දීමක් සිද්ධ කරන්නේ පාරිභෝගික අධිකාරිය විසින්. අලි මදිවට හරක් කියලා අපේ රටේ ජනවහරේ කියමනක් තියෙනවා. පසුගිය දිනවල පිපිරීම වාර්තා වුණේ ගෑස් ආශ්‍රිතවයි. අද දියර පොහොර ආශ්‍රිත පිපිරීමකුත් වාර්තා වුණා. ඒ අනුරාධපුර පදවියෙන් ගොවිතැන නැති කළා රටක් දුවන්න බැරි බව මේ අතර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් අමතමින් මේ අතර සමහර ගොවියන් තමන්ට අදත් කිසිදු පොහොරක් ලැබී නැති බව පවසනවා. තවත් සමහරුන් ප්‍රකාශ කරන්නේ කාබනික පොහොරවලට දෙනවා කිව මුදල් තාමත් ලැබුණේ නැති බවයි. පොහොර බෙදන්නේ හමුදාපති නම් කෘෂිකර්ම ඇමති කෙනෙක් රටට මොකටද කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. පොහොර අර්බුදයට අදත් විසඳුමක් නැහැ. රසායනික පොහොර තහනම ඉවත් කළාට තාම රසායනික පොහොර නැහැ. ඒ නිසා බොහෝ ප්‍රදේශවල වගාවන් බරපතල ගැටලුවලට මුහුණ දෙමින් තිබෙනවා. සමහර ප්‍රදේශවලට ලැබී ඇත්තේ දියර පොහොරයි. අනුරාධපුරයේ පදවිය ප්‍රදේශයේදී දියර පොහොර අඩංගු බූලි කීපයක් පුපුරා ගොස් තිබෙනවා.
හතර ස්පූලිය රවුම් වෙලා දැන් අල්ලන්න තැනක් නැහැ මූඩිය ගාලේ යන්න තැනක් නැහැ වටේ ප්‍රහිගල විදිලා මෙව්වා මොන ජරාවකට හදලාද අපි කන්න ගෙනාවොත් ගන්න නැවේ දැන් වෙනකොට ඉදිමිලා දැන් යනවා බෙදුම් ගැල කොයි සංගිධානයේ ලැබිලා තියෙන්නේ මේ තීර පොහොර කියලා මොනවාද ජරාව වෙන වෙනකොට ඔක්කොම පුපුරලා හිල්ලලා තීරම යනවා ඉතින් මේවා මොනවද කරන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ ඒකින්ද කවුරු නිලධාරියෙක් කියලා බලලා ප්‍රතිචාරයක් දෙන්න කියලා අපි කියන්නේ අපිට යූරියාම තමයි පිල්ලන්නේ දෙනවා කිව්වේ නැනෝ නයිට්‍රජන් පොහොර කියලා තමයි දෙනවා කිව්වේ දැන් කියන ගඩක් එනවා දුර්ගන්ධයක් මාළු බොකු ගඳම තමයි එන්නේ දැන් මේවා ගහන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ගොයන් වලට ගහලා ගොයන් හැදෙයිද අපිට දැන් ගොයමට ගහන්න කිසිම දෙයක් නැහැ අපි මහත්තයෝ මේ බව කලින් දණන් හිටියා කියන්නේ මේ උඹුරු කරන්න කොළඹ මන්දිරවල ඉඳලා වගා කරන්න බෑනේ මහ පොළොවේ අඩිය ගහලා බලන්න ඕනේ මේ වගා කරන ක්‍රමේ අපේ හඬට අහුම්කන් දෙන්න ඕන අහුම්කන් දීලා බලන්න ඕනේ උඹුරු වල කාල ඉවර වෙලා තියෙන්නේ ඒ හින්දා අවුරු හරි වගකීම යුත්තේ මේවා බලල ඉවරලා මේවට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ මේ දියර පොහොරක් එවලා තියෙනවා කිසිම පළක් ප්‍රයෝජනයක් නැති දෙයක් මේ හරිම ගන්ධස්තරය බෑ මේවා ගහන්නේ කොහොමද අපි කුඹුරු වලට අපිට සහනයක් ගොයන්න සහනයක් නැහැ අපේ මේ ආණ්ඩුවෙන්න මේ අතර අනුරාධපුරයේ ගොවි නියෝජිතයින් සමග සාකච්ඡාවකට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක් වුණා. එහිදී ඔහු පැවසුවේ ගොවි තැන විනාශ කොට රට ඉදිරියට ගෙන යාමට පෙර බවයි. කොම්පෝස්ට් කියන එක වචනේ අපි වරද්දගත්තා. රසායනික දෙක වචනේ කොම්පෝස්ට් කියලා. මේක වැරදියි. ඒක වැරද්ද විතරනේ. දැන් මේ වැඩේ වෙලා ඉන්නේ. දැන් අපි කාට බැන්නත් වැඩන්නේ. ආණ්ඩුවට බැන්නත් වැඩකුත් නැහැ. පුද්ගලොන්ට බැන්නත් වැඩකුත් නැහැ. ආණ්ඩුවත් පහදිලා දුවන්නේ වගාවෙන් යම් කිසි පාඩුවක් වුණොත් බන්දයක් කියනවා කියලා. අඩුපාඩු හදාගෙන දැන් ඉස්සරහටවත් අරමු කරමේ අපි හරි ගමනක් යන්න අපි. මොකද ගොවිතැන රැදි කරලා රට දුවන්න බැහැනේ මේකද කරලා තේමුසු කන්නේ කොහොමද? ප්‍රබුතුමාලාව වටලා රටක් ඉස්සරහට ගෙනියන්න බැහැ. මෙහිදී සමහර ගොවියන් පෙන්වා දුන්නේ රසායනික පොහොර හිඟය නිසා තමන් අන්ත අසරණ වී සිටින බවයි. අනිවාර්යයෙන්ම යූරියා පොහොර තේහන්නක් විතරනේ චුට්ටක් වැටෙන්න ඕනේ දාපට. ඉතින් මේ පාඩුව රජයෙන් දෙනවද උපත් ඒවල ගැන කවුරුත් ඇහුවෙත් නැහැ. රජයක් වශයෙන් තේරුම් ගන්න ඕනේ අපි අහිංසක මිනිස්සු ගැන. ඔතන ඇත්තටම අපිට කතාවට අවශ්‍ය කරන ප්‍රමිතිය එක තැනකවත් නැහැ. දැන් අපිට එන කිසිම පොහොරක් අපිට මේ ප්‍රමිතිය හොඳයි කියලා අපිට කියන්න බෑ. පැතර කුඹුර වල දාලා තියෙන්නේ. දාපු ගමන් ඒවා උඩ පාවෙයි. එසේම රජය කාබනික පොහොර සඳහා දෙනවා කියු මුදල් ලැබුණේ නැති බවද සමහර ගොවියන් පෙන්වා දුන්නා. ගොවි මහතුරුත් ගත්තනේ 8500 12500 ගත්තා. ඈ? හම්බුනේ නැහැ. මම හිතනවා. අපි තමයි නේද? සම්පූර්ණ කුල 12500 දාන දුන්නත් මේකට. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරන්නේ පොහොර බෙදන්නේ හමුදාපති නම් කෘෂිකර්ම අමාත්‍යවරයෙකු කොමකටද යන්නේ. දැන් ඊයේ පෙරේද මම දකිනවා ජනාධිපතිතුමත් ආණ්ඩුවත් දැන් පොහොර ලබා දීමේ කාර්යභාරය පවරනවා හමුදාපතිතුමාටයි හමුදාවට. දැන් මොකද්ද මේකට හේතුව? රටේ ජනතාවට පේන විදිහට කෘෂිකර්ම අමාත්‍යතුමාට තමන්ගේ වගකීම ක්‍රියාත්මක කරන්නට බෑ. හමුදාපතිතුමාට බාර දෙනවා නම් පෝර ලබා දීමේ වැඩසටහන අපේ හමුදාවේ විරුවන් එකතු කරගෙන මොනවටද කෘෂිකර්ම ඇමතිවරයා ඒ තනතුරේ රැඳී සිටින්නේ? ත්‍රිදේක අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් රසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමින් විශ්වවිද්‍යාල සිසුන් කුමන උපාධි පාඨමාලාවක් හැදෑරුවත් ඔවුන් සියලු දෙනාම අවශ්‍යයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳව යම් ප්‍රවීණතාවයක් ලබා ගත යුතුයි. වර්තමාන ලෝකයේ ජය ගැනීමට අවශ්‍ය අනෙකුත් නිපුණතාවලින්ද සමන්විය යුතු වෙනවා. නව ප්‍රතිසංස්කරණ කිහිපයක් දැනටමත් අපගේ රජය විශ්වවිද්‍යාල මගින් ක්‍රියාකට නංවා තිබෙනවා. දිවෙන පුරා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය දස දහසකින් වැඩි කිරීම වත්මන් රජය ලැබූ ජයග්‍රහණයක්. උසස් පෙළ සමත් වෙලා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශ විය නොහැකි සිසුන් දහස් ගණනක් තවමත් ඉන්නවා. මේට හේතුව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සුදුසුකම් ලබන සිසුන්ට අවස්ථාවක් ලබා දීමට ප්‍රමාණවත් ධාරිතාවයක් නොමැතිකම. අපේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනීමට වැඩි අවස්ථා නිර්මාණය කළ යුතුයි. මෙම විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත්ම හේතුවක් නැහැ. ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල සියල්ලම පාහේ රාජ්‍ය විශ්වවිද්‍යාල නොවන බවත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඒවා බොහොමයක් ස්වාධීන ස්වයං පාලන ආයතන, පුණ්‍ය ආයතන හෝ අධ්‍යාපන කෙරෙහි අවධානය යොමු කරන ලාභ නොලබන සංවිධාන ලෙස ව්‍යුහගත කර ඇති අතර එවැනි ආයතන ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය නොකිරීමට කිසිදු හේතුවක් නොමැති බවත් සඳහන් කළ යුතුයි. මේ කිරීමට නීතිමය රාමුව වෙනස් කළ යුතු නම් එයද සිදු කළ හැකි.
මේ වන විට රජයේ සතුව ඇති රත්රන් සහ සම්පූර්ණ ඇමරිකානු ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 1587ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා පවසනවා. එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පත් කිරීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂය සිය විරෝධය පළ කළා. නොවැම්බර් මාසෙ වෙද්දි මෙන්න මෙහෙම තමයි අපේ සංචිත ප්‍රමාණය තියෙන්නේ. නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1587යි. විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 109.5යි. ජාත්‍යන්තර මුල් රැල මුදලේ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 67යි. විශේෂ ගැනුම් හිමිකම් ඇමරිකානු ඩොලර් මිලියන 127.2යි. රත්තරන් ඇමරිකානු ඩොලර් මිලියන 382.2යි. අනිකුත් සංචිත ඇමරිකානු ඩොලර් මිලියන 1.1යි. නිල සංචිත ප්‍රමාණය එකතු 1500 එක රටක එක නීතියක් ඇති කරන්නට පිහිටෙව්ව කාරක සභාවේ සභාපති හැටියට පත් කරලා තියෙන ස්වාමින් වහන්සේ මීට පෙර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සහ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ගොඩක් පහුගිය කාලයක සිරදඬුවම් ලැබලා දඬුවම් ලැබමින් ඉද්දී ජනාධිපති පොදු සමාවේ යටතේ නිදහස ලැබපු ස්වාමින් වහන්සේ කෙනෙක්. දැන් ඊයේ වෙනකොට අලුත්ම එකක් ඇවිල්ලා තියෙනවා. දැන් හෙට දවසේ කියන්න පුළුවන් ඔන්න අර උපාසකම්ම මෙහෙම කෑ ගැහුවා කියලා. මේ පින්තූරේ ඉන්නවා සරත් විරසේකර ඇමැතුමා, මෙතන ඉන්නවා ලඩියා කියන ඒ ජාවාරංකාරයා. අයිස් ගෙන්නන මිනිහා මේ රට. අයිස් කියන මද්රාවිය. මේ අවස්ථාවේ මෙතන බණ කියවු ස්වාමින් වහන්සේ නමකුත් හිටියා ගරු ඇමැතුමා. මේ තියෙන්නේ පින්තූරේ. ඒ ස්වාමින් වහන්සේ ගෙන් තමයි මේ දස්සලා අර වොයිස් කට් යන්නේ දිගට හරියට. මේ නීතිපති දෙපාර්තමේන්තුව නඩුවකට සාක්ෂි නැත්තම් නඩු දාන එක නතර කරන්න ඕනේ. නඩුව දානවා ආණ්ඩුවක් වෙනස් වෙනවා. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව ගිහිල්ලා කියනවා සාක්ෂි නැහැ කියලා. ඒ දෙපාර්තමේන්තුවම මේ නඩු අයින් කරනවා. කිසිම නඩුවක් ඉවත් කරගෙන නැහැ. තමුන්නාන්සලගේ ආණ්ඩුව නඩු 11ක් දැම්ම මට විරුද්ධ. තමුන්නාන්සල බලයේ ඉදීම තමයි මාව නිදොස් කර නිදාස් කෙරුවේ. මගේ තර්කය අහගෙන ඉන්න ඔබතුමා ගැන නෙමෙයි කිව්වේ. ඔබතුමාලා නඩු දාපු හැටි අපිට හොඳට මතකයි. එතුමා ඔය බණ ටික දේශනා කරුවා නම් හොඳයි ගියා ආණ්ඩුවට. ඕගන්ගේ ආණ්ඩුව තමයි ඕවා කරුවේ. ඒ කාලේ නැට්ට ගහගෙන හිටියේ කකුල් දෙක ඇතුලේ. ඒ අධිකරණ රාමතුමාත් මෙතන ඉන්නවා. තමුන්නාන්සේ ඇත්තටම සතුට වෙනවද? ඥානසාර හාමුදුරංගේ පත්ව පෙළබඳ මේ ආණ්ඩුවට පිස්සුද? මේ එක රටක් එක නීතියක් වගේ දැන් ඒ වගේ ක්‍රියාන්විතයකට මේ වගේ ප්‍රශ්නයක් වෙන හින්දාද කියලා අපිට නීතිපතිතුමාගෙන් ආණ්ඩ සිද්ධ වෙනවා. දිලීප පීරිස් මහත්තයා හැමදාම එන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු වලට කතා කරන්න පිටි හිටින්න එන්නේ නැහැ. එයා එන්නේ ආණ්ඩුව ආරක්ෂා කරන්න. ඒ යහපාල ආණ්ඩුව කාලේ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී හිටින්න ඔබතුමාලා ජනාධිපතිතුමාගේ අති විශේෂ ගැසට් නිවේදනයකින් අධිකරණ ඇමතිතුමා යටතේ තිබුණු මහාභාරාරක අරමුදල අද දාලා තියෙනවා අගමැතිතුමාට බාර දීලා තිබෙනවා. ඒකත් කබල. එතුමා කියනවා එතුමා සත්භාවයෙන් දුන්නයි කියලා. එතුමාට ඔහම යනකොට එතුමාගේ කෝට් එක, ටයි එක, කලිසම ඔක්කොම ගලවලා දෙන්න වෙනවා. අපි මේ ආණ්ඩුව බාරගත්තට පස්සේ මේ අමාත්‍ය ධූරය බාරගත්තට පස්සේ එක දවසක අපි නීතිපතිවරයාට කිසිම විදියකට බලපෑමක් කරලා නැහැ. ඔප්පු කරොත් අපි කලිසම ගලවලා ගෙදර යනවා. අපේ රටේ අද කොවිඩ් මරණ අඩුවෙන් වාර්තා වීමට ප්‍රධාන හේතුව එන්නත්කරණයේ ඇති සාර්ථකත්වය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. මේ අතර එළමෙන උත්සව සමයේ ක්‍රීඩා ඇතුළු විවිධ ජන ඒකරාශී වීම සඳහා සහභාගී වෙන්න එපායයි වෛද්‍ය ජී විජේ සූරිය මහතා ඉල්ලා සිටිනවා. මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් වෛරස් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සඳහා සිදු කළ PCR පරීක්ෂණ වාර්තා ඉදිරි දින දෙක තුන ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍යංශ පවසනවා. අදාළ පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි නිරෝධායන කටයුතු සිදු කරන බවයි සෞඛ්‍යංශ වැඩිදුරටත් පවසන්නේ. මේ ආකාර රෝගීන් ප්‍රමාණයක් නිතරම ජනතාව අතර ගැවසීම තුළින්
ඕනෑම මොහොතක මේ රෝගී තත්ත්වය අධික ලෙස පැතිරීමේ හැකියාවක් තියෙනවා. මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය පවා ශ්‍රී ලංකාවට පැතිරීමේ හැකියාවක් තියෙනවා. අපි දැක්ක පසුගිය දිනවල නොයෙක් නොයෙක් ආකාරයේ ජනතා ඒකරාශිවීම්, උද්ඝෝෂණ, යම් යම් ඉල්ලීම් දිනා ගැනීම සඳහා කරන සටන්, ක්‍රීඩා උත්සව වගේ දේවල් මේවා ඉදිරියට යාම එතරම් සුදුසු දෙයක් නෙවෙයි. පාසල්වල රෝගයේ බෝවීම අපිට ඉතා විශාල වශයෙන් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් දෙමෝපියන්ගේ හැසිරීම රටාව අනුව මේක නැවත වරක් වැඩිවීමේ හැකියාවක් තියෙනවා. ඔබගේ දරුවාට කිසියම් ආකාරයක අසනීප තත්ත්වයක් තියෙනවා නම්, උණ, කැස්ස, හෙම්බිරිසාව, කිවිසුම් යෑම වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් දරුවා පාසල් යවන්න එපා. ඒ වගේම තව කාරණාවක් මතක් කරන්න ඕන, ඉදිරියේදී පැමිණෙන උත්සව සමය තුළ අනවශ්‍ය ලෙස ගැටලු ප්‍රශ්න ඇති කරගන්න කටයුතු කරන්න එපා. අපි දන්නවා පසුගිය අප්‍රේල් මාසයේදී ඇති වූ ගැටලු මේ දක්වා පැතිරී ගියා. ඒ ගැටලුවේ ප්‍රතිඵල, අනිසි ප්‍රතිඵල අපි අදතාව දක්වාත් භුක්ති විඳිනවා. එම නිසා මේ උත්සව සමයේදී සෑම කෙනෙක්ම ඉතාමත්ම පරිස්සමෙන් කටයුතු කරන්න, සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදින්න. දෛනික කොවිඩ් මරණ අඩුවීමට මෙරට එන්නත්කරණය දායක වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඉදිරියේදී අවුරුදු 20ට වැඩි එන්නත් ලබාගත් සියලුම දෙනාට දෙවන මාත්‍රාවෙන් මාස 6කට පස්සේ පූරක මාත්‍රාවක් ලබා දීමට නියමිතයි. ඒ නිසා මේ සියලුම එන්නත් මාත්‍රාවන් ලබාගෙන මේ වර්ධනය වෙමින් පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය, ඒ වගේම නව ප්‍රභේද වර්ධනය වීම වැනි තත්ත්ව රට තුළ වළක්වා ගැනීම සඳහා සියලුම පුරවැසියන් දායක විය යුතු වෙනවා. ලංකාව මේ වෙද්දී මරණ සංඛ්‍යාව අඩු වෙලා තියෙන්නේ පැහැදිලිවම එන්නත් ලබාගත් නිසා බව අපිට පේන්න තියෙනවා. මේ අතර වයස අවුරුදු 30ට වඩා වැඩි පුද්ගලින්ට ලබාදින ෆයිසර් එන්නතේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම හෙට සිට කොළඹ නගරයේදී ආරම්භ කිරීමට නියමිතයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. වයඹ පළාත් නව අඩුකාරවරයා ලෙස පත්කෙරුණු අඩ්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී ප්‍රවීණ කලාකරුවෙකු වන ආනන්ද එස් විජේසිරි මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ පොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. නාට්‍ය රචකයෙකු, නිෂ්පාදකයෙකු හා වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු වන මෙතුමා මිය යන විට 81 වියේ පසු වුණා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මධ්‍යම පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන සියලුම රෝහල්වල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් දික්කොය මූලික රෝහලේ හා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් රැසක් දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා. ළමා රෝග සඳහා අධිසත්කාර වෛද්‍ය ඒකකයක් අද ජාතික බෝන් නොවන රෝග ආයතනයේදී විවෘත කෙරුණා. අනුරාධපුර තලාව ප්‍රදේශයේ කුඹුරු අක්කර රැසක් වනාලින් විනාශ කර තිබෙනවා. මෙමාලින් අවට ගම්මාන රැසකට දැඩි හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. අද අලුයම 1ට පමණ නුවර හැටම් ප්‍රධාන මාර්ගයේ මෝටර් රථ අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් රියදුරා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෝටර් රථයේ මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වනවා. මිරිකම පල්ලෙවිල ප්‍රදේශයේ දෙමස්සිනෝ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා වතු පිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. කළුතර වස්කඩුව ප්‍රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් වෑන් රථ රියතුරා බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට නිරෝගී බව හා ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.